ඔබ දන්නවා මේ වෙන විට කොවිඩ් රෝගී තත්ත්වය බොහෝ දුරට ලංකාවෙන් අඩුවේ ගෙන යනවා. 18 මැයි 18 වෙනිදා වෙනකොට අපිට නව කොවිඩ් රෝගීන් වාර්තා වෙන්නේ 11 දෙනයි. ඒ වගේම එදින අපිට කිසිම මරණයක් කොවිඩ් වලට අදාළව වාර්තා වෙන්නේ නැහැ. නමුත් දැනටමත් අපිට 200කට අධික ප්‍රමාණයක් ඔවුන්ගේ නිවෙස් වල කොවිඩ් වලට සම්බන්ධව නිවෙස් ගතව සිටිනවා. ඉතින් ඒක නිසා ඇත්තටම කොවිඩ් වලින් අපි තුරන් කොවිඩ් රෝගේ තුරන් වෙලා නැහැ ලංකාවෙන්. ඉතින් ඒක නිසා අපි දෙමව්පියෝ ඒ වගේම දරුවන් හැම දෙනාම වගකීමෙන් ඒ සම්බන්ධව අපි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරලා තියෙන ප්‍රිවෙන්ටිව් මෙෂර්ස්, එහෙම නැත්නම් පැතිරීම වළක්වා ගැනීමේ ඒ සේරම මාර්ගෝපදේශයන් ඒ විදිහටම කරයි කියන බලාපොරොත්තුවෙන් වගකීමකින් ඉල්ලා සිටිනවා ඔබ සැමගෙන්ම. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයට සම්බන්ධව කොවිඩ් රෝගීන් ඉන්නව නම්, ඒ කියන්නේ දැන් දරුවන් ඇත්තටම ඉන්න පුළුවන් කොවිඩ් රෝගය තහවුරු වෙච්ච, ඒ කියන්නේ රැට් පරීක්ෂණයකින් එහෙම නැත්නම් PCR පරීක්ෂණයකින් කොවිඩ් රෝගය තහවුරු වෙච්ච දරුවන් සිටින්නට පුළුවන්. ඔවුන්ට කොහොමද විභාගයට පෙනී සිටින්න පුළුවන් වෙන්නේ? ඒ වගේම කොවිඩ් රෝගිය ලෙස සැලකිය විදිහට තහවුරු වෙලා නැතත්, නමුත් කොවිඩ් රෝගිය සම්බන්ධ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් එම දරුවන් කොහොමද විභාග ශාලාවේදී එම නැත්නම් තමුන්ගේ අදාළ විභාග ශාලාවේදී විභාගයට පෙනී සිටින්නේ කියන එක. වගේම යම් දරුවෙක් රෝහල්ගතව සිටිනවා නම් කොවිඩ් රෝගයට සම්බන්ධව ඔවුන් කොහොමද කරදරයක් නැතුව විභාගයට පෙනී සිටින්නේ කියන සම්බන්ධව අපි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් මාර්ගෝපදේශයන් නිකුත් කරලා තියෙනවා. ඒක අපි හැම කියන්නේ අදාළ නිලධාරීන් වෙත අදාළ අමාත්‍යාංශයන් සමග අපි කමියුනිකේට් කරගෙන කියන්නේ අපි දැනුම් දීලා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරුන් අධ්‍යක්ෂවරුන් ඒ සම්බන්ධයෙන්ම මෙඩිකල් ඔෆිසර් ඔෆ් හෙල්ත් එහෙම නැත්නම් සෞඛ්‍ය සේවා නිලධාරී ඒ ඒ ඒරියාස් වල ඒගොල්ලෝ දැනුවත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම එක්සැමිනර්ස්ලා එක්සෑම් එකේ එහෙම නැත්නම් විභාගයේ එක්සැමිනර්ස්ලා එහෙම නැත්නම් ඉන්විජිලේටර්ස්ලා වගේ ඉන්න අයට ඒගොල්ලන්ට කොහොමද රෝගීන් තත්ත්වයක් කොවිඩ් සම්බන්ධ රෝගී තත්ත්වයක් හෝ ඒ සම්බන්ධ රෝග ලක්ෂණ මතුනොත් කොහොමද විභාගය පවත්වාගෙන යන්නේ කියන දේ සම්බන්ධවත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරලා තියෙන මාර්ගෝපදේශයන්. ඉතින් ඒ මාර්ගෝපදේශයන්ට වගකීමකින් ඒ සම්බන්ධව කටයුතු කරන ලෙස අපි සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට ඉල්ලා සිටිනවා ඔබ සැමගෙන්ම. අනිත් ගොඩක් මේ මතක් කරන්න ඕන දේ තමයි අපිට දැන් දැනට රත්නපුර වගේ තැන් දිස්ත්‍රික් වල ඇත්තටම ගං වතුර තියෙනවා. ඒ වගේම ගං වතුර අවදානම තියෙනවා මීට කලින් මතක් කරපු විදිහට රත්නපුර, ගාල්ල, මාතර, කළුතර වගේ දිස්ත්‍රික්කයන් වල. එතකොට ඒ දිස්ත්‍රික්ක වල විශේෂයෙන්ම ගං වතුරට බැස්සොත් එහෙම නැත්නම් ගං වතුර නිරාවරණය වුණොත් එහෙම මියුන වගේ රෝග ලක්ෂණ එහෙම නැත්නම් රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි නිසා ඔබට එහෙම නැත්නම් දරුවෙක්ට එහෙම නැත්නම් දෙමාපියෙක්ට වෙන්න පුළුවන් උණ තත්ත්වය ආවොත් කරුණාකරලා ඉක්මනින්ම සෞඛ්‍ය එහෙම නැත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා හැටියට ඉල්ලා සිටිනවා.